ඉතින් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ අද ජූලි මාසේ 17 වෙනිදා 2024 අද ඉතාමත්ම වැදගත් දිනයක් රටට. ඒ කියන්නේ ස්වාධීනව කොමිසමක් හැටියට සලකන මැතිවරණ කොමිසමට අද බලය ලැබෙනවා. ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ඒ දිනේ ප්‍රකාශයට පත් කරලා ඊට අවශ්‍ය කරන පියවර ගන්න. ඉතින් ජාතික ජනබලවේගය හැටියට මේ මාධ්‍ය සාකච්ඡාව අපි උපයෝගී කරගන්නේ මේ පිළිබඳව මැතිවරණ කොමිසමට සිහිපත් කරන්නත්, මැතිවරණ කොමිසම පිළිබඳව තියෙන ජනතාවගේ විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව තියෙන්නේ මැතිවරණ කොමිසමටමයි. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඒ මැතිවරණ කොමිසමට ලැබෙන ඒ බලයත් එක්ක මැතිවරණය පවත්වන ජනාධිපතිවරණය පවත්වන දිනය ඉක්මනින් ප්‍රකාශ කරයි කියලා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට මේ රනිල් වික්‍රමසිංහ ඇතුළු වර්තමාන පාලකයෝ ඉතාමත්ම අසරණ වෙලා බිය වෙලා සලිත වෙලා. ඒ නිසා තමයි මේ විවිධ ක්‍රියාමාර්ග ගනිමින් නොඑක් ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලන්න, කල් දමන්න සහ අවශ්‍ය කරන නොඑක් උපරවැට්ටි යොදමින් ඉන්නේ. දැන් මේ වෙනකොට පෙත්සම් දෙකක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා ඒ පෙත්සම් දෙකම නිෂ්ප්‍රභා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා අධිකරණය ඉතාමත්ම පැහැදිලි තීරණයක ඉන්නවා. ජනාධිපති ධූරයේ කාල සීමාව අවුරුදු 5යි. ජනාධිපති ධූරයේ මැතිවරණය ඉක්මනින් පැවැත්විය යුතුයි කියලා ව්‍යවස්ථාන අනුව. ඒ වගේම දැන් මේ ආණ්ඩුව මේ තවත් උපරවැට්ටියක් යොදමින් ඉන්නවා. මේ වෙලාවේ ජනතාවට අලුත් මාතෘකාවක්, අලුත් ප්‍රවෘත්තියක් ලබා දෙමින් ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කරමින් ඉන්නවා. ඉතින් ඒ පසුබිමේ තමයි අපි අද මේ මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටින්නේ ඉක්මනින් ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කරන්න කියලා. ඒ වගේම මේ පාලකයෝ ආණ්ඩුව ජනතාව රැවටීමේ ඒගොල්ලන්ගේ සුපුරුදු සෙල්ලම්, එහෙම නැත්නම් පරණ මැතිවරණවලදී මීට ඉහත මැතිවරණවලදී ඒගොල්ලෝ ජනතාව රවටන්න නොඑක් ආකාරයෙන් කටයුතු කරා. ඒ විදිහටම තමයි මෙවරත් ඒ සුපුරුදු ක්‍රීඩාව ඒගොල්ලෝ කරමින් ඉන්නවා. මේ අවුරුද්ද මුලම රනිල් වික්‍රමසිංහ මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලක්ෂ 2000ක් වෙන් කරගත්ත එයාට පරිපූරක ඇස්තමේන්තුවකින් එයාගේ ගිණුමට. ඒ වගේම මේ මෑතදී කෝටි 875ක් මිලියන 8750ක් වෙන් කරගත්ත එයාගේ වියදම් වෙනුවෙන්. ඉතින් මේ සියල්ල පාවිච්චි කරනවා මේගොල්ලෝ මේ ජනතාවට මේ ඡන්දය ඉලක්ක කරගෙන අස්වැසුම ලබා දෙන්න, හාල් ලබලා දෙන්න, විදුලි බිල අඩු කිරීමේ සහ ඒ ක්‍රියාවලියට විශ්‍රාමික හමුදා සමාජිකයින්ට අලුත් සැලකිලි දෙන්න, ඒ වගේම ශිෂ්‍යත්ව නිර්මාණය කරන්න සහ ජනාධිපති අරමුදලින් විවිධ රෝගාබාධවලට උදව් කරන්න. ඉතින් මේ කරන්නේ අර මෙතෙක් ඉතිහාසයේ මැතිවරණයක් ඉලක්ක කරගෙන සියලු පාලක පන්තීන් විසින් කරපු ක්‍රියාදාමයම තමයි. පාලකයෝ හිතනවා මේ ජනතාව මේවා මගින් රවටන්න පුළුවන් කියලා. අපි හිතනවා මේ වෙනකොට මේ ජනතාව නොමග යවන ජනමත සමීක්ෂණ, ඒ වගේම මාධ්‍ය සංදර්ශන වගේ හැමදාම අලුත් ප්‍රවෘත්තියක් ගෙනල්ලා ජනමනස වියවුල් කිරීම, මේ සියලු දේ කරන්නේ මේ සුපුරුදු විදියට ජනතාවගේ මනස අවුල් කරලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන ඒගොල්ලෝ මේ රැවටීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරලා ජනාධිපතිවරණය මේ ජනාධිපතිවරණය පැවැත්වුවොත් තමන්ට බලය ලබා ගැනීමේ ක්‍රියාවලියක තමයි ඉන්නේ. ඉතින් ඇත්තටම මේකෙන් පෙන්නන්නේ මේගොල්ලන්ගේ අසමත්කම. මේගොල්ලෝ මෙතෙක් මේ රට පාලනය කරා නම් හරියට මේ විදියට රට බංකොලොත් වෙන්නේ නැහැ. ඒ බංකොලොත් වීම සිදුවීම වහගන්න තමයි මේ වගේ මේ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් ඉන්නේ. ඉතින් ඇත්තටම මේගොල්ලෝ මේ ප්‍රදර්ශනය කරන්නේ බලයට ඇති ගිජුකම, කෑදරකම, බලය අත්හරින්න ඇති අකමැත්ත. ඉතින් මෙතෙක් කරපු හොරකම්, දූෂණ හෙළිවීම වළක්වන්න අවශ්‍ය ක්‍රියාමාර්ගයක් හැටියට තමයි මේගොල්ලෝ මේ ජනාධිපතිවරණය කල් දාලා
ජනාධිපතිවරණයේ ජනමනස විකෘති කරලා ඒක ප්‍රතිඵලය වෙනස් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි දන්නවා මේ අපේ රට බංකොලොත්තුනේ මේ මෙතෙක් මේ පාලනය කරපු පාලකයින්ගේ හොරකම් වංචා දූෂණ සහ නාස්තිය නිසා කියලා. ඒ වගේම අපි දන්නවා ඥාති සංග්‍රහ පෞල්වාදය මේ දූෂිත වලල්ලක් හඳුනාගෙන හදාගෙන ඔවුන් පාත්වාගෙන යාම නිසා තමයි මේ රට බංකොලොත් තත්ත්වයට පත් වුනේ. ඒ වගේම දුර්වල අසාර්ථක කළමනාකරණය විශේෂයෙන්ම අපේ රාජ්‍ය සේවාව අමාත්‍යාංශ දෙපාර්තමේන්තු ඒ දුර්වල කළමනාකරණය නිසා තමයි රට මේ විදියට බංකොලොත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ පාලකයෝ මේ ජනාධිපතිවරණය කල් දාලා මේ තමන්ගේ බලය පවත්ව ගන්න උත්සාහ කරන්නේ. ඒ වගේම අපේ රට බංකොලොත් කරන්න අඩු වැඩි වශයෙන් දායක වුණු සියලු දූෂිතයින් දැන් එක ගොඩකට එකතු වෙමින් ඉන්නවා. ඇත්තටම ඔවුන් අතරමං වෙලා බලය අත්හරින්න සූදානම් නැති නිසා තමයි මේගොල්ලෝ තවමත් මේ එක පිලකට එකතු වෙලා ජාතික ජනබලවේගයේ මේ ගොඩනගෙන මේ මහා දේශපාලන ව්‍යාපාරය මේ බලයට පත්වීම වළක්වන්න අවශ්‍ය කරන මේ ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ඒ වගේම මේ දූෂිතයෝ ජනතාවට ඇත්තටම අවමන් කරනවා. ජනතාව බුද්ධිමත් ජනතාව සූදානම් බුද්ධිමත් තීරණයක් ගන්න. අපි හිතනවා ජනාධිපතිවරණය පැවැත්වුවොත් ජනතාව නිසි පිළිතුරු දේවි කියලා මේ දූෂිතයින්ට. ඒ නිසා ලැබෙන පළවෙනි අවස්ථාවෙනදී මොවුන් පළවා හරින්න මේ රටේ ජනතාව බලා සිටිනවා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේවා ලේසියෙන් මුලා කරන්න බැහැ ජනතාව කියලා. 2022 අප්‍රේල් ඒ ජනාරගලය ඉතිරිය සම්පූර්ණ කරන්න ජනතාව සැදී පැහැදී ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසා අපි ජාතික ජනබලවේගය සියලු ජන කොටස් සංවිධානය කරමින් ඉන්නේ. බිම් මට්ටමේ ජනතාව ආමන්ත්‍රණය කරමින් වෘත්තිකයින් විවිධාකාරයෙන් සංවිධානය කරමින් ප්‍රතිපත්ති නිර්මාණය කරමින් ඔබ දැක්කා පහුගිය දිනවල අපි පර්යේෂණ සහ සංවර්ධන ප්‍රතිපත්තිය එළි දැක්වුවා. ඉංජිනේරු කාර්යයන් පිළිබඳව රටට අවශ්‍ය කරන දිගු කාලීන ප්‍රතිපත්තියක් අපි එළි දැක්වුවා. ඉතින් අපි මේ සියලු දේ කරමින් ජාතික ජනබලවේගයේ අපි පෙනී සිටින්නේ නව ජාතික පිබිදීමක් පුනරුදයක් වෙනුවෙන්. නව ජාතික පිබිදීමක් කියන්නේ මේ වැටිච්ච රට, මේ අර්බුදයට ලක්වෙච්ච රට, මේ බංකොලොත් වෙච්ච රට නැවත ගොඩනැගීමේ මාර්ගය තමයි ජාතික ජනබලවේගයේ අපි මේ හෙලිපෙලි කරමින් ඉන්නේ. අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව ජාතික ජනබලවේගයේ වෙත විශ්වාසය තියලා මේ එළමෙන ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ අපේක්ෂකයා අපේ අනුර කුමාර දිසානායක සහෝදරයව ජයග්‍රහණය කරලා මේ රට යහපත් දිශාවකට ගෙනියන්න සූදානම් ඉන්නවයි කියලා. බොහොම ස්තුතියි.